මද ඔයාලා වෙත්කම් ආවේ ශ්‍රී ලංකා ස්කූල් ඔෆ් ඇග්‍රිකල්චර්. ඒ කියන්නේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයට. ඉතින් අදට ගිහින් බලමු අදට වෙන්නේ මොකද කියලා. අයිබෝවන් after levels by a level කුප්පිය ඔයාගේ ජීවිතේ හින හැබෑ කරන්න හැමදාමත් අපි උදව් වෙනවා ඉතින් අදත් අලුත් උත්සාහයක් අරගෙන තමයි අපි ආවේ ඔයා දැනටමත් දන්නවා අපි ආවේ කොහෙටද කියලා ඒ තමයි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයට ඉතින් මෙතනදී මේ ගැන වැඩිදුරටතර කතා කරන්න මෙතන වෙන process එක මොකක්ද මෙතනට කාටද එන්න පුළුවන් මෙතනට ඇවිල්ලා ඉගෙනගෙන ඉස්සරහට යන ඔයාට මොනවාද තියෙන job opportunities මේ හැමදේම කතා කරන්න අද අපි එකතු කරගන්නවා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පති ශානිකා තෙන්නකෝන් මැඩම්ව. මැඩම් අයිබෝවන්. අයිබෝවන්. බලාගෙන ඉන්න අයත් බලාගෙන ඉන්නේ මොකක්ද ඇත්තටම මේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා දැක බලා ගන්න. ඉතින් මැඩම් ඇත්තටම ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තියෙන අධ්‍යාපන ආයතනයක්. අපි මෙතනින් ඩිප්ලෝමාව ලබා දෙන්නේ පාසල් හැරගිය සිසුන් සඳහා. පාසල් හැරගිය සිසුන් සඳහා මේ අවස්ථාව ලබා දෙනකොට මෙතන NVQ levels මොන හරි එහෙම දෙයක් තියෙනවද නැද? අපි ලබා දෙන්නේ NVQ 6 නැත්නම් NVQ 6 මට්ටමේ ඩිප්ලෝමාවක් තමයි කෘෂිකර්ම පැත්තෙන් අපි ලබා දෙන්නේ. ඔව්. එතකොට මැඩම් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ එක ශාඛාවකටද අපි අද ඇවිල්ලා ඉන්නේ මෙතන කොහොමද මෙතන මොකක්ද ඒ වගේම වෙනත් ශාඛාවල් තියෙනවද ඒ ගැනත් කියමු. ඔව්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ NVQ 6 ලබා දෙන කෘෂිකර්ම විද්‍යාල සහ NVQ 5 ලබා දෙන කෘෂිකර්ම විද්‍යාල තියෙනවා. NVQ 6 ලබා දෙන කෘෂිකර්ම විද්‍යාල අතර කරපිංච කෘෂිකර්ම විද්‍යාලය, කුණ්ඩසාලේ, අඟුණකොළ පැලස්ස, වවුනියාව සහ පැල්විහෙර කියන කෘෂිකර්ම විද්‍යාල තියෙනවා. NVQ 5 මට්ටමේ ඩිප්ලෝමාව ලබා දෙනවා. බිබිලේ, ලබදුව, පාලමුනේ, පරන්තන් සහ වාරිපොළ කියන කෘෂිකර්ම විද්‍යාලවල. ඔව් මැඩම්. එතකොට ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය කොහොම අපිට නම කිව්ව ගමන්ම ඔලුවට එනවා මෙතන මොකක් හරි ගොවිපළවල් ශ්‍රී ලංකාවේ තියෙන මේ ගැමි සංස්කෘතිය මේ දේවල් එක්ක යනවා ඇති කියලා. ඉතින් ඇත්තටම මෙතන ළමයි ඉගෙන ගන්න මොනවාද මොන වගේ සබ්ජෙක්ට් උගන්වන්නේ අපි ගැන ටිකක් දිගු විස්තරයක් කරමු. කෘෂිකර්ම විද්‍යාලය කියන්නේ මේකේ නමම තේරෙන විදිහට මේකේ කෘෂිකර්මාන්තය ගැන තමයි උගන්වන්නේ. සාමාන්‍යයෙන් කෘෂිකර්මය කිව්වහම අදට ගොඩක් කෙනෙක්ගේ ඔළුවේ තියෙන්නේ කුඹුරු වැඩ කරන එක, මඩ ගා ගන්න එක, ඒ වගේ ටිකක් ගොඩක් අපිරිසිදු වෙන දෙයක් කියන එක. ඒනට කෘෂිකර්මය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. කෘෂිකර්මය කියන්නේ ලොකු සාගරයක් වගේ දෙයක්. ඒකෙන් ආවරණය නොවන කිසිම අංශයක් නැහැ. මෙතෙන්ට එන දරුවෙකුට අපේ ඩිප්ලෝමාවේ තියෙන වගකීම සහ අපේ නිලධාරි මණ්ඩලයේ කතිකාචාර මණ්ඩලයේ හැමදෙනාගේම තියෙන වගකීම තමයි මේ ළමයාගේ අපි කියනවා 3H කියලා head hand heart කියන දැනුම කුසලතා ආකල්ප කියන අංශ තුනම අපි සම්පූර්ණයෙන් සංවර්ධනය කරලා දෙනවා කෘෂිකර්මාන්තයේ පැත්තෙන්. එතෙන්දී කෘෂිකර්මාන්තයේ පැත්තෙන් තියෙන සියලුම භෝග ගැන සත්ව නිෂ්පාදන ගැන ආහාර සංරක්ෂණය ගැන හැම දෙයක් ගැනම හොඳ දැනුමක් ඊළඟට හොඳ ප්‍රායෝගික කුසලතාවයක් වගේම දරුවන්ගේ ආකල්ප වර්ධනය ගැන අපි ලොකු දෙයක් අපේ ඩිප්ලෝමාව හරහා සිදු කර දෙනවා මොකද මෙතෙන්ට එන ළමයෙකුට සමහර වෙලාවට පොඩි කාලේ ඉඳන් කෘෂිකර්ම දැනුම තියෙන්නත් පුළුවන් කෘෂිකර්මාන්තය ගැන කිසිම දෙයක් නොදන්න දරුවෙක් මෙතෙන්ට එනවා සමහර දරුවෝ එනවා හුඟක් හොඳ ගොවි පවුල් වලින් පැවතෙන්නේ එතකොට ඒගොල්ලන්ගේ අම්මා තාත්තා සීයතා ඉඳන් එයාලා කෘෂිකර්මාන්තය ගැන දන්නවා හැබැයි සමහර දරුවෝ මෙතෙන්ට එනවා එයා මෙතෙන්ට ආවම තමයි මුලින්ම උදැල්ලක් අල්ලලා වැඩක් පොලක් උනත් කරන්නේ හැබැයි අපේ මේ ඩිප්ලෝමාව අවුරුදු දෙකහමාරක් පුරාවට තියෙනවා ඒ අවුරුදු දෙකහමාර ඉවර වෙලා මෙතෙන්ින් එළියට යනකොට ඒ ආපු හැම දරුවෙකුටම එක හා සමාන දැනුම් මට්ටමක් කුසලතා මට්ටමක් ප්‍රායෝගික දැනුම් මට්ටමක් ලබා දීලා තමයි අපි යවන්නේ ඒ සඳහා තමයි අපි දැන් කෘෂිකර්ම ඩිප්ලෝමාවට අදාළ ප්‍රායෝගික කටයුතු පවත්වා ගැනීම සඳහා තමයි කෘෂිකර්ම විද්‍යාලයේ ගොවිපළත් නඩත්තු කරන්න ලබන්නේ ඔව් මැඩම් මෙතෙන්ට ආපු මට මතක් වුණේ අපි ඉස්කෝලේ යන කාලේ නම් ටයිම් ටේබල් එකකට තියෙන සබ්ජෙක්ට් ටික බෙදාගෙන දවසට සතියට උගන්වනවා අපි ඉගෙන ගන්නවා මේ දේවල්. ඉතින් මෙතන කොයි වගේද විෂයන් ටික බෙදලා දවසට පැය කීයක්ද මෙතන කොහොමද ඉගෙනුම් කටයුතු වෙන්නේ? ඔව්.
මෙතන අපි කරන්නේ NVQ 6 මට්ටමේ ඩිප්ලෝමාවක්. එතකොට ඒකේ NVQ 6 ලබා දෙන නම් අපි කළ යුතු යම් තත්ත්ව තියෙනවා. එකක් තමයි මේක අවුරුදු 2 මාර්ක කෝස් එකක්. එතකොට අවුරුදු 2ක් මේ ශිෂ්‍යයා මේක ඇතුළේ රැඳී ඉන්නවා. එයා තියරි ඉගෙන ගන්නවා, ප්‍රැක්ටිකල්ස් ඉගෙන ගන්නවා. ඊළඟට ඉතුරු මාස 6 එයාව අපි යවනවා රජයේ වෙන්න පුළුවන්, පුද්ගලික ආයතනයක වෙන්න පුළුවන්, කෘෂිකර්ම ආයතනයක රැකියාස්ත පුහුණුවක් ලැබීම සඳහා. ඒ කියන්නේ රැකියාවකට ගියහම මොන වගේ තත්ත්වද ලැබෙන්නේ, ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ක්‍රියා කරන්න. අවුරුදු 2 අපි කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි මම මෙතෙන්දී දරුවන්ට කියන්න කැමතියි, මට ඉංග්‍රීසි බෑ, මම මේ කෝස් එක කොහොමද කරගන්නේ කියලා. මෙතෙන්ට එන්න ආසාවක් තියෙන කිසිම දරුවෙක් බය වෙන්න ඕනේ නැහැ. අපි සුත්සුකම් වලදී බලන්නේ ඕ ලෙවල් වලට ඉංග්‍රීසි වලට එස් සාමාර්ථයක් තියෙනවද කියන එක. එහෙම නැතුව අමාරුයි කරගෙන යන්න. එහෙම එන දරුවෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ කතිකාචාර්ය මණ්ඩලයත් අනිත් නිලධාරිනුත් සම්පූර්ණ සහයෝගය දෙනවා ඒ දරුවට හොඳ මට්ටමින් ඩිප්ලෝමාව සම්පූර්ණ කරන්න. මෙතන අපි වැඩ කරන්නේ කාලසටහනකට අනුව. ප්‍රධාන වශයෙන් සතියේ දින 5 අපි වැඩ කරනවා. උදේ 8 ඉඳන් හවස 4 වෙනකම්. ඊළඟට සෙනසුරාද වරුවත් වැඩ කරන අවස්ථා තියෙනවා. ඊළඟට දරුවෝ මේකේ ප්‍රැක්ටිකල්ස් කරනකොට ඒ ප්‍රායෝගිකවලදී මොනවා හරි හිතවන්න සිද්ධ වුණොත්, එළවලු හෝ පළතුරු හෝ මොනවා හරි, ඒ දේවල් රැකබලාගෙදී මේගොල්ලන්ගේ ස්වාධීන වගකීම. එතෙන්දී අපි ඒගොල්ලන්ට කියන්නේ සෙනසුරාද වරුව විතරයි වැඩ කරන්න කියලා. එතකොට ඒවට වතුර දාන, ඒවා පොර දාන, ඒ වෙනුවෙන් සමහරට සතියම කැප කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නේවාසික පහසුකම් ලබා දීලා තියෙන්නේ. මේ ඩිප්ලෝමාව යටතේ දරුවන්ට කෘෂිකර්මාන්තර අදාළ වෙන එළවලු, පළතුරු, ඊළඟට සත්ව නිෂ්පාදනය, සතුන් කළමනාකරණය කිරීම, ආහාර නිෂ්පාදනය, ආහාර තාක්ෂණය වගේ හැම පැත්තක්ම සම්පූර්ණයෙන්ම උගන්වන ඩිප්ලෝමාවක් තමයි මේක. ඊළඟට අපේ නැති සමහර විශේෂ කරුණු දැක බලා ගන්න අපි ඒගොල්ලන්ට ශ්‍රේෂ්ඨ චාරිකා සංවිධානය කරලා තියෙනවා රට පුරා මේ තියෙන තැන්වලට. එක දවසේ වෙන්නත් පුළුවන්, දවස් දෙකක තුනක වෙන්නත් පුළුවන්. අපි ඒවා සංවිධානය කරලා අරගෙන යනවා. ඊළඟට මේ ඩිප්ලෝමාවේ මම දකිනා හුඟක් වැදගත් අංශයක් තමයි අපි එම්ප්ලොයබිලිටි මොඩියුල්ස් කියලා දරුවන්ට විෂයන් කොටසක් උගන්වනවා. ඒකෙදි කරන්නේ මෙතනින් ඉවත් වෙන දරුවා රැකියාවකට ගියාට පස්සේ එයාට කොච්චර කෘෂිකර්මය ගැන හොඳ දැනුමක් තිබ්බට, හොඳ ප්‍රායෝගික හැකියාවක් තිබ්බට, මොන දේ තිබ්බත් එයා දන්නේ නැත්නම් එතන ගිහින් කණ්ඩායමක් විදිහට වැඩ කරන්න, මිනිස්සුත් එක්ක සංවේදනය කරන්න, තීරණ ගන්න එයා ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙනවා. මම දකින විදිහට අද සමාජයේ ගොඩක් උගත් තරුණ තරුණියෝ මුහුණ දෙන ප්‍රශ්නයකුත් ඒක තමයි. කොච්චර උපාධි තිබ්බත්, මොන දේ තිබ්බත් එයාට සමාජයත් එක්ක ගැටලා වැඩ කරන්න බැරි නම් ප්‍රශ්නයක්. හැබැයි අපේ එම්ප්ලොයබිලිටි මොඩියුල්ස් වලින් අපි ඒ ළරුවන්ට කියලා දෙනවා කොහොමද කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ, කොහොමද තීරණ ගන්නේ, කොහොමද තැනකට ගිහිල්ලා කතා බහ කරන්නේ වගේ දේවල් උගන්නන විෂයපතයකුත් අපේ තියෙනවා. ඔව් මැඩම්. එතකොට දැන් මම මෙතෙන්දී ඉගෙනගත්ත දෙයක් තමයි ඇත්තටම අපි සමාජයේ දකින දෙයක්. අපි කොච්චර උපාධි තිබුණත් අපි සමාජයේ මොන හරි ප්‍රශ්නයක් ආපු ගමන් අපි එතෙන්දී ෆේල් වෙනවා. ඉතින් මෙතෙන්දී ළමෙක්ට ඒ දේවලුත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට විෂය දැනුම, ප්‍රායෝගික දැනුම සහ ජීවිතයට වැදගත් වෙන දේවල්. ඉතින් මැඩම් බලාගෙන ඉන්න අයට ඒ වගේ මටත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මෙතන කොහොමද මේක නොමිලේ යන දෙයක්ද, පුංචි අය කිරීමක් හරි තියෙන දෙයක්ද, ඒ ගැනත් බලා ඉන්න අයට අනිවාර්යෙන් දැනගන්න කැමතියි. මෙතනදී අපි ඩිප්ලෝමා වෙනුවෙන් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ නේවාසිකාගාරය එන නිසා නේවාසිකාගාර නඩත්තුවලට මුදල් වාය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි ඒගොල්ලන්ට ලබා දෙන ටියුට්ස් එන්න පුළුවන්, නැත්නම් ඒ වගේ දේවල් වෙනුවෙන් ඒගොල්ලන්ට මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. එහෙම ලොකු වියදමක් දරන්න වෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා මේ කෝස් එකම තව පෞද්ගලික ආයතනවල පවත්වනවා. එතෙන්දී සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් 2.5ක් වගේ ඩිප්ලෝමාවට විතරක් අය කරනවා කියලා මම දන්නවා. හැබැයි මේ ඩිප්ලෝමාව මේගොල්ලන්ට ලබා දෙන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. වියදම් කරන්න වියදම් කරන්න වෙන්නේ අනිත් දේවල් සඳහා පමණයි. ඔව් මැඩම්. අපි මෙතෙන්ට ආවට පස්සේ දැක්ක දෙයක් තමයි මෙතන පොඩි ඉඩ පහසුකම් තියෙන තැනක් නෙවෙයි. පුළුල් වපසරියක ලොකු මෙහෙයුම් කටයුතු, ඒ කියන්නේ ලොකුවටම සිද්ධ වෙන තැනක්. මෙතෙන්දී මම දැක්ක දෙයක් තමයි ටිකක් ඇවිදගෙන යද්දී ගමේ අයගේ සහභාගීත්වය. ඒ කියන්නේ මම කතා කරද්දි තේරෙන දෙයක් තමයි යාළුවත් මෙතන සේවකයෝ විදිහට වැඩ කරනවා කියන එක. ඉතින් මේ ගැන මොනවා හරි කියන්නකෝ. ඔව් මේක නගරයට කිට්ටුව, හැබැයි ගමක් ඇතුලේ තියෙන ආයතනයක්. එතකොට මේකේ රඳා පැවැත්ම බොහෝ දුරට ගම මත රඳා පවතිනවා කියලත් මට කියන්න පුළුවන්. අපේ ගොඩක්ම කම්කරුවෝ විදිහට සේවය කරන්නේ
හැම දිනම වගේ මේ ගමේ අය ඊළඟට අපි නිලධාරීන් කීප දෙනෙකුත් ඉන්නවා මේ ගම හාවට නියෝජනය කරන ඊළඟට ගමේ මිනිස්සු හරිය ආදරේ මේ ආයතනයට ආයතනයේ මොන හරි වැඩක් කරනවා කිව්වොත් එයාලා කොයි වෙලාවෙත් කොහොම හරි තමන්ගේ ශ්‍රමයෙන් හරි රුපියලකින් හරි දායක වෙන්න හරි කැමතියි මේ ශිෂ්‍ය කණ්ඩායම හැම අවුරුද්දකම අපිට කොරෝනා හින්දා පොඩ්ඩක් ඒක එහා මෙහා වුණා හැම අවුරුද්දකම පිරිත් පින්කම් තියෙනවා ලේදන් දීම් තියෙනවා තව ඒ වගේ වැඩසටහන් කරනවා ඒ කරන හැම අවස්ථාවකම ගමෙන් අපිට පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා කොටින්ම ඒ දරුවන්ට පිරිත් පින්කමෙන් පස්සේ දානයක් සංවිධානය කරනවා නම් උදේ දානය දෙනවා නම් ඒ දානය ගැන මහන්සි වෙන කිසිම දෙයක් නැහැ ගමේ අය බොහොම කැමැත්තෙන් බාර අරගෙන ඒක කටයුතු කරනවා පිරිත් අහන්නත් සෑහෙන ලොකු පිරිසක් එනවා කියන්නේ තමන්ගේ ගමේ නැත්නම් තමන්ගේ ගෙදර පවුලේ වැඩක් වගේ සිද්ධ කරන්නේ ලේදන් දීමකට වගේ වුණත් ඒ අයට හවස තුනට හරි කීරයි නවත්ත ගන්න බැරි වෙන තරම් ගමේ සෙනඟක් සහභාගී වෙනවා ඒ වගේම තමයි කරපින්ත කෘෂිකර්ම විද්‍යාලයට සමහර කාලවල එක එක ප්‍රශ්න ආවා කියන්නේ මේක නඩත්තු කරන එක පාඩුවයි වගේ ප්‍රශ්න හැබැයි ඒ තැන්වලදී අපිට වඩා ප්‍රයත්නකුණේ ගමේ අය මේක ගමේ දෙයක් අවුරුදු ගාණක් අපි තිබ්බ දෙයක් අපේ මේ සහෝදර සහෝදරිය වැඩ කරනවා අපේ සීයා මාමා වැඩ කරපු තැන කියලා එයාලා තමයි ඒ වෙනුවෙන් සම්පූර්ණ ක්‍රියාකාරීත්වය දරලා මේක වෙනුවෙන් ක්‍රියා කරලා තියෙන්නේ එතකොට අපිට ගමෙන් හැම දෙයකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔව් මැඩම්. මේක කිව්ව වෙලාවෙම මට අහන්න ආසයි මෙතන ළමයින්ට දැන් ඔය කිව්වා ලේදන් දෙන පින්කම් ඊට පස්සේ පිරිත් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා. අපිට කියන්නේ තව ටිකක් විස්තර කරන්නකො ළමයින්ට මොන වගේ අත්දැකීම්ද මෙතන? ඒ වගේ يعني අධ්‍යාපනයෙන් බැහැරව සිද්ධ වෙන අත්දැකීම් මොනවාද මෙතන? ඔව් අධ්‍යාපනයෙන් බැහැරව මෙතන ඉන්නවා දැන් ඉස්කෝලේ යන කාලේ ගොඩක් චිත්‍ර නැටුම් සංගීත වගේ දක්ෂතා තිබ්බ ළමයි ක්‍රීඩා දක්ෂතා තිබ්බ ළමයි අනන්තවත් මෙතෙන් එනවා. එතකොට එයාලගේ දක්ෂතා ඔප්නා වුණානන්ද ඉතින් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. වගේම කෘෂිකර්ම විද්‍යාල අතරිනුත් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. දැන් එළඹෙන සතියෙත් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් සංවිධානය කරලා තියෙන ක්‍රිකට් තරඟාවලියක් තියෙනවා. ඒ සඳහා අපේ දරුවෝ ටිකක් සහභාගී වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් හැම වෙලාවෙකම මේගොල්ලන්ට කලාවලක් තියන්න අවශ්‍ය නම් එහෙම හරි ඒ වගේ මොන හරි අවශ්‍යතාව තියෙනවා නම් කාලය කළමනා කරගෙන අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. පිරිත් පින්කමේදී උනත් නිලධාරීන්වත් කථිකාචාර මණ්ඩලයවත් මැදිහත් වෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් කරලා දෙන්න කිව්වොත් කරලා දෙන වැරෙන්න ඒවා සංවිධානය කරන ඒවා හාමුදුරන්ට ආරාධනා කරන ඒවා පිරිත් පින්කම සරසන ඒවා හැම දෙයක්ම දරුවෝ විසින් සිද්ධ කරන්නේ. මොකද අපි කියන එක තමයි මෙතන අපේ ඉන්නේ පිරිමි ළමයි. ඒතර ඔයාලා හැමදාම කොතන හරි ගිහිල්ලා ගෘහ මූලිකයෙක් වෙයි පෞලක මූලිකයෙක් වෙයි. එතෙන්දී ඔයගොල්ලෝ මේ හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා වරදින්න හරි හරියන්න හරි මෙතෙන්දී ඒ දේ කරලා බලන්න. මෙතෙන්දී ඔයාලා පිරිත් පින්කමක් කළොත්, ලේදන් දීමක් කළොත්, වෙන මොකක් හරි උත්සවයක් කළොත්, ඒක සංවිධානය කරන්නේ කොහොමද? වරදින්න තියෙන තැන් මොනවද? ඒව නිවැරදි කරගන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට ලොකු අත්දැකීමක් ලැබෙනවා. ඊළඟට දැන් මේක කරපිංච ප්‍රදේශයේ තිබ්බට මේකට එන්නේ රත්නපුරේ ළමයි විතරක් නෙමෙයි. සමහර වෙලාවට අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් ගාල්ල මාතර කළුතර කොළඹ වගේ රට පුරාම කට්ටිය මෙහි ඉගෙන ගන්න එනවා. එතකොට මේ දරුවන්ට ලොකු වාසියක් තමයි රට පුරාම කොහේ ගියත් තමන්ට යාළුවෙක් ඉන්නවා. මොනද දැන් තමන් රත්නපුරේ ළමයෙකුට බැරි වෙලා හරි මෙතනින් අවුට් වුණාට පස්සේ රස්සාව හමුනොත් අනුරාධපුරේ එයාට ලොකු බයක් නැතුව යන්න පුළුවන්. මොකද අනුරාධපුරේ කොහේ හරි තැනක කවුරු හරි යාළුවෙක් ඉන්නවා. ඔව් මැඩම්. ඒකත් හොඳ ආරංචියක්. මොකද ළමයි බයයි සමහර වෙලාවට ඇප්ලයි කරන්නේ ඒ වගේ හේතු නිසා. එතකොට මැඩම් මෙතන සේෆ්ටි එක මොන වගේද? ළමයි ගොඩක්ම ගෙවල් වලින් එවන්න කලින් බලනවා මෙතන මොනවාම හරි දැන් ගොවිපලක වැඩ කරද්දි ළමයිට අනතුරක් වුණොත් එතන කොහොමද මේ වැඩ ටික සිද්ධ වෙන්නේ? අපි දැන් මෙතන ඇවිල්ලා දරුවන්ට වැඩ කරන්න වෙනවා උදළු එක කැති පිහි එක. ඒ නිසා මුලින් එනකොටම කියලා එන්නේ ඕගොල්ලෝ පිටකැස සඳහා බෙහෙත් ඉදගෙන එන්න කියලා. ඊළඟට මේගොල්ලන්ට කුඹුරු වැඩ කරන්න තියෙනවා. ඒත් කුඹුරු වැඩ කරන්න පටන් ගන්න කලින් අපි VHI මහත්තයව සතියකට කලින් ගෙනල්ලා මේගොල්ලන්ව දැනුවත් කළා. ඊළඟට මේගොල්ලන්ට මියුන සඳහා පෙති ලබා දීලා ඒව විවද කියලා චෙක් කරලා තමයි අපි මේගොල්ලන්ව කුඹරට දාන්නේ. ඊළඟට එහෙම මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා නම් අපි අනිවාර්ය කරලා තියෙනවා අනිවාර්යෙන් අධික ෂර්ට්ස් අඳින්න ඕන, බූට්ස් දාන්න ඕනේ, අවශ්‍ය නම් ග්ලව්ස් දාන්න ඕන, ගොගල්ස් දාන්න ඕන කියන ඒවා. ඊළඟට දරුවන්ට අපි නීතිමාලාව පනවලා තියෙන්නේ ඕගලන්ට මේ වෙලාවෙන් පස්සේ එළියට යන්න බෑ, මේ අවස්ථාවේ එළියට යන්න බෑ. ගෙදර යනවා නම් අනිවාර්යෙන් හොස්ටල් එකේ පොතක් තියෙනවා, හොස්ටල් එකේ නිලධාරීන් දැනුවත් කරලා ඒ පොතේ ලියලා ගිය වෙලාව මේකයි ආව වෙලාව මේකයි කියලා තමයි යන්න ඕන. ඊළඟට මේගොල්ලන්ගේ කෝස් එක ඇතුලේ අපි මේගොල්ලන්ගේ පැමිණීම 80% අවමයේ බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ 80% පැමිණීම නඩත්තු කරගත යුතු නිසා ගොඩක් වෙලාවට ගෙදර යන්න ඉඩ ලැබෙනවා අඩුයි. දුර ළමයි වුණාම මෙතන තියෙන ප්‍රවාහන දුෂ්කරතාවත් එක්ක ගෙදර යන්න උත්සාහ කරන්නේත් නැහැ.
එතකොට එහෙම ආරක්ෂාව ගැන අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙලා නැහැ මෙතෙක් කල් නම්. ඔව් මැඩම්. එතකොට අපි මෙතන ගේට් එකෙන් ඇතුළට එනකොටම දැක්කා එළුවෝ ඇති කරනවා. මේ වගේ තව මොනා හරි මේක ඇතුලේ සතු ඇති කරනවාද? ඒ වගේම මෙතන තියෙන වෙන සංකල්ප මොනවාද? අපි දැක්කා ගැමි ගෙදර එහෙම සංකල්පයක්. ඉතින් ඒ ගැන ටිකක් විස්තර කරන්න. අපි එළුවෝ ඉන්නවා, කුකුලෝ ඉන්නවා. එළහරක් සහ මීහරක් ඉන්නවා. ඊළඟට හාවෝ ඉන්නවා. ඒ ටික තමයි දැනට අපි කරගෙන යන්නේ. ඊළඟට අපි අර ගෙවත්තේ අපි කොටස් දෙකක් විදිහට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වුණේ. ඒකේ පළවෙනි කොටස යන්නේ ගැමි ගෙදර කියන එක. ඒකේ පිටිපස්ස කොටස අපි ඊළඟ සංවර්ධන සඳහා යන්න බලාපොරොත්තු වෙනා නාගරික ගෙවත්තක්. දැන් ගැමි ගෙවතු දැන් ගොඩක් දුරට නැහැනේ. ඒතකොට නාගරික ගෙවත්තක් පවත්වා ගන්න කෙනෙක් තමන්ගේ ගෙදර කොහොමද වැලයක් නඩත්තු කරන්න කියන තැන. ඒ සංකල්පයෙන් අපි යනවා. ඊළඟට අපි යම් ප්‍රමාණයක් නඩත්තු කරනවා කාබනික ගොවිතැන කියන එක සම්පූර්ණයෙන්ම මේක අමාරුයි කරන්න. ඒ නිසා කාබනික ගොවිතැන යනවා. ඊළඟට කෘෂිකර්මයේ අපිට තියෙන තව සංකල්පයක් තමයි ගැප් සංකල්පය කියලා කියන්නේ. ගුඩ් ඇග්‍රිකල්චරල් ප්‍රැක්ටිසස් කියන එක. ඒකත් අපි කරගෙන යනවා මේ දරුව සඳහා. ඒ වගේම මේ දරුවන්ට අපි ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් පොලිතීන් ගෘහසුල වගා කිරීම කියන සංකල්ප යටතේත් ක්‍රියාත්මක වෙනවා. ඔව් මෙතෙන්දී ඉගෙනගත්ත අලුත්ම දේ තමයි නාගරික ගෙවත්ත. එතකොට නාගරික ගෙවත්ත අනිවාර්යයෙන්ම මේ කන්සෙප්ට් එක නම් ගොඩක් හොඳ එකක්. මොකද මඩම් හැමෝම දැන් නාගරීකරණය වෙනවනේ. ඉතින් ඒකත් එක්ක එතකොට හැම ළමෙක්ටම මේකට ඇප්ලයි කරලා ඒ ගැන ඉගෙන ගන්නත් පුළුවන්. එතකොට මඩම් තව ප්‍රශ්නයක් තමයි මෙතෙන්දී ඔය කුකුල්ලු එළුවෝ මේ සතුන් සම්බන්ධයෙන් ළමයින්ගේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් ද යන්නේ නැත්නම් අර ගමෙන් සහභාගී වෙන අයද ඒව කරන්නේ? නෑ නෑ මේක සම්පූර්ණයෙන් මේකේ මම කලිනුත් කිව්වා වගේ මේ ගොවිපළ නඩත්තුවන්නේ දරුවන්ගේ ඩිප්ලෝමාව සඳහා තමයි ප්‍රධාන වශයෙන්. මේකේ එළවලු ඊළඟට අපි සමන්ලට එළකිරි විතර හැම දෙයක්ම මුලින්ම දරුවන්ට දීලා ඊට පස්සේ තමයි අනිත් අයට විකුණන්නේ. මේකේ ප්‍රැක්ටිකල්ස් ඔක්කොම කරන්න දරුවෝ. ඒ වගේම තමයි මේගොල්ලන්ට අපි තව අවස්ථාවක් දීලා තියෙනවා ව්‍යාපෘති කරන්න. එතෙන්දී සපල්ලාට මුළු බැච් එකම වෙන්න පුළුවන් නැත්නම් බැච් එක දෙකට තුනට බෙදලා හරි කණ්ඩායම් වශයෙන් ඒගොල්ලන්ට ව්‍යාපෘති කරන්න පුළුවන්. ඒ ව්‍යාපෘතිවලදී අපෙන් මූලික මුදලක් ඒගොල්ලන්ගේ ශිෂ්‍ය සම්පතියෙම ලබා දීලා ඒ සල්ලි නැවත බැර කරන්න ඕන. ඊට අමතරව ලාභයක් උපයනවා නම් ඒ ලාභය ඒගොල්ලන්ට නිසලස කළමනාකරණය කරලා බෙදාගන්නේ කොහොමද කියන එක භාණ්ඩාගාරික කෙනෙක් ලව්වා. ඊළඟට කතිකාචරණ මණ්ඩලයෙන් ඒක හරියට බලලා කරලා දෙනවා. ඒකෙන් දරුවන්ට ඒ අත්දැකීමක් දෙනවා තමන් රැකියාවකට ගිය කාලෙක තනියම ස්වයං රැකියාවක් කරනවා. දැන් මේ ළමයි හුඟක් වෙලාවට බිම්මල් ව්‍යාපෘති කරනවා, ඊට පස්සේ එළවලු ව්‍යාපෘති කරනවා, වෙන මොනවා හරි මාළු ව්‍යාපෘතියක් කරනවා. ඒ වගේ ගොඩක් ව්‍යාපෘති වල නියැලෙනවා. එතෙන්දි කියලා දෙන්නේ තමන් එළියට ගිහින් රැකියාවක් කරන කාලෙක කොහොමද ස්වයං රැකියාවක් විදිහට ඒ දේවල් කරගෙන යන්නේ, ස්වයං රැකියාවක් විදිහට සංවර්ධනය කරන්නේ කොහොමද කියලා ඒ පැත්තත් අපි ගොඩන්ට සංවර්ධනය කරලා දෙනවා. ඔව් මැඩම්. එතකොට මේකේ භූමි ප්‍රමාණය කොච්චරක් වගේ වෙනවද? අපේ භූමි ප්‍රමාණය තියෙනවා හෙක්ටයාර 9.3කට ආසන ප්‍රමාණයක්. ඊළඟට අපේ කුඹුර මෙතන නෙමෙයි තියෙන්නේ, තව පොඩ්ඩක් එහාට යන්න ඕන. එතන තියෙනවා හෙක්ටයාර 0.6ක ප්‍රමාණයක් කුඹුර වශයෙන් තියෙනවා. එතකොට ඒ වගේ අස්වැන්නත් අර කිව්ව විදිහට බෙදිලාද යන්නේ? ඔව්, මුලින්ම දැන් දරුවන්ගේ නේවාසිකාගාර ආහාර සඳහා අපිට ලබා දෙන්න කියලා තියෙන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වටිනාකමක් ඒ සඳහා ගැළපෙන ප්‍රමාණයක් අපි ලබා දෙනවා. ඊට අමතරව ඉතුරු දේවල් අපි සාධාරණ මිලට සමහර ආයතන තුන නිලධාරීන් වෙන්නත් පුළුවන්, පිටාය වෙන්නත් පුළුවන්, ඒගොල්ලන් සඳහා අලෙවි කරනවා. ඔව් මැඩම්. මම හිතනවා දැන් ඔයාගේ අදහස වෙනස් වෙන්න ඇති කියලා. මොකද ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ කොහොම කෘෂිකර්ම කියන නම හිච්ච ගමන් සමහරු හිතනවානේ අර මැඩම් කිව්වා වගේම මඩ ගාගෙන ඒ විදිහට වැඩ කරන්න තමයි මෙතන තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා ජීවිතේ සමාජයේ අර පිළිගන්නවා කියන රැකියාවල් තියෙනවානේ. ඒ වගේ තැනකට මේ වගේ තැනකින් ඉගෙනගෙන යන්න පුළුවන්ද? අන්න එහෙම හිතන අයත් ඉන්නවා. ඉතින් අපි කතා කරමු මැඩම්. මේකේ තියෙන ලංකාවේ තියෙන ජොබ් ඔපචුනිටීස් ඒ වගේම පිටරට ගිහින් ළමෙක්ට මෙතන ඉගෙනගෙන වැඩ කරන්න පුළුවන්ද? අන්න ඒ ටික අපි කතා කරමු. ඔව්. දැන් ලංකාවේ ගොඩක් අයගේ මේ වෙද්දි තියෙනවා අදහස් දෙකක්. එක්කෝ ලංකාව අතහැරලා ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙලා රැකියාවක් කරලා ජීවිතේ ගොඩ ගන්න ඕන කියනවා.
එහෙම නැත්නම් ලංකාව තුල ඉන්නවා නම් රැකියාව කරන ගමන් රැකියාවට අමතරව වෙනත් මොකක්ද දේකුත් කරන්න ඕන කියන්නේ. ඔය දෙපැත්තටම අපේ ඩිප්ලෝමාවෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. මොකද සාමාන්‍යයෙන් මට කතා කරපු මගේ යාළුවා අහනවා මෙතන NAQ4 මට්ටමේ කෝස් එකක් නැද්ද පිට රටවලින් ඇග්‍රිකල්චර් පැත්තෙන්. නැත්නම් කෘෂිකර්මයේ පැත්තෙන් NAQ4 ඩිප්ලෝමාවක් කරලා එනවා නම් හොඳ අවස්ථාවක් තියෙනවා රැකියාව ලබා ගන්න කියන. එතකොට ඊට වඩා ස්ටෙප් දෙකක් උඩින් තියෙන ඩිප්ලෝමාවක් තමයි අපි දෙන්නේ NAQ6 කියලා. NAQ6 පාඨමාලාවක් තියාගෙන පිටරටකට යනවා කියන්නේ ඒ දරුවට ලොකු අවස්ථාවක් තියෙනවා අපේ දරුවෝ ඉන්නවා ඒ වගේ ගිය කට්ටිය. දැන් NAQ කියලා කියන්නේ ඒක අර කියනවට කිව්වට ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද කියලා. NAQ කියලා කියන්නේ අධ්‍යාපනයේ මනින එක මිනුම් දණ්ඩක්. එතෙන්දි දැන් උදාහරණයක් විදිහට අපි ලංකාව ඇතුලේ කාට හරි කිව්වොත් මම ඕ ලෙවල් පාස්, ඒ ලෙවල් පාස් කියලා එයා දන්නවා මෙයා කියන්නේ මොකද්ද කියලා. ඔව්. හැබැයි අපි පිටරට ගිහින් කිව්වොත් මම ඕ ලෙවල් පාස් කියලා, ඒ මිනිස්සුන්ට තේරෙන්නේ ඒක මොන වගේ මට්ටමක්ද මොනවද ඉගෙන ගන්න කියලා. පිටරටක ගිහින් කිව්වොත් මම NAQ6 පාඨමාලාව කරලා ආවේ කියලා, ඒ රටවල් වලින් දන්නවා ඒ කියන්නේ මෙයා අවුරුදු දෙකක් මේ විදිහට ඉගෙනගෙන තව මාස 6ක් ට්‍රේනින් ඉඳලා මේක ඉංග්‍රීසි මීඩියම් කරලා මේ මේ දේවල් ඉගෙනගෙන මේ මේ පාඩක දැනගෙන ආපු කෙනෙක් කියලා. එතකොට NAQ පාඨමාලාව කරන දරුවෙක් විශේෂයෙන් NAQ 6 පාඨමාලාව කරන දරුවෙකුට ඒ පැත්තෙන් ලොකු විභවයක් තියෙනවා. ඒ වගේම තමයි NAQ මට්ටම් තියෙන්නේ 7 වෙනි මට්ටම දක්වා. NAQ 7 කියලා කියන්නේ අවුරුදු 4ක විශේෂවේදී උපාධිය. එතකොට NAQ 6 ලබා ගන්න දරුවා දෙවෙනි වෙන්නේ අර අවුරුදු 4ක විශේෂවේදී උපාධියට විතරයි. ඇත්තටම අපි ගාමට එන්නේ ඉස්කෝලේ ඉන්න දක්ෂම ළමයි ටික නෙමෙයි. ඉස්කෝලේ ඉන්න දක්ෂම ළමයි ටික මොනවාම හරි උපාධියකට යනවා. අපි ගාමට එන්නේ කොහොම හරි කරලා S3ක් පාස් වෙච්ච ළමයි ටික. හැබැයි අපි මෙතනින් එළියට දෙන්නේ එළියට ගිහින් හොඳ රැකියාව විභවයක් තියෙන හොඳ රැකියාවක් කරන්න පුළුවන්, ඊට පස්සේ උපාධියක් කරන්න පුළුවන් වගේම ඒ ගමන් තමන්ගේම කියලා සොයන් ව්‍යාපාරයක් කරන්න පුළුවන් දරුවෝ. දැන් අපෙන් අවුට් වෙච්ච දරුවෝ ආදි ශිෂ්‍ය විදිහට මෙතෙන්ට එනකොට අපිට හරි සන්තෝසයි. එයාලා එන්නේ හොඳ වාහනවලින්. ඇවිල්ලා කියන්නේ මම මෙන්න මේ ආයතනයේ වැඩ කරනවා. ඒ ගමන් මම ගෙදර පැලතමානක් කරනවා. නැත්නම් බිම්මල් ව්‍යාපාරයක් කරනවා. විසිතුරු මසුන් නැති කරනවා. නැත්නම් මොනවා හරි ජෑම් කෝඩියල් මොනවා හරි දෙයක් ගෙදර හදනවා. ඊළඟට අපෙන් අවුට් වෙච්ච ළමයි ඉන්නවා. අවුට්ලා වැඩි කාලයක් යන ඒගොල්ල පිටරටවලට යනවා. ඒ රටවලට ගිහිල්ලා හොඳ රැකියාවක් කරනවා. එහෙම බලනකොට මෙතන ඒ දෙපැත්තටම එක්ක පිටරට ගිහිල්ලා හොඳ රස්සාවක් කරන්න, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ගමන් රැකියාවක් කරන ගමන් තමත් තමන්ගේ ව්‍යාපාරයක් කරන්න, හොඳ ව්‍යවසායකෙක් බිහි කරන්න ලොකු හැකියාවක් මේ ඩිප්ලෝමාවට තියෙනවා. ඔව් මැඩම්, එතකොට ඒ කියන්නේ ස්වයං ව්‍යාපාරයක් වගේ කරන්න ළමයින්ට අවස්ථාව තියෙනවා. එතකොට මෙතනින් එළියට ගියාට පස්සේ ළමයෙක්ට මොන හරි අධීක්ෂණයක් තියෙනවද? එයාලට මැඩම්ලව ආයි සම්බන්ධ කරගෙන දන්නේ නැති දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන්ද? ඒ ගැනත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එළියට ගිය දරුවෙක් කියන්නේ කොහොමත් මෙතන ඉගෙනගත්තු දරුවෙක් කියන්නේ අපේ දරුවෙක්. අර ඕනෑම අවස්ථාවක ඒගොල්ලන්ට මොනවාම හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ඔව් මැඩම්, එතකොට දැන් බලන් ඉන්න අයට හිතෙන්න පුළුවන් මෙච්චර වාසි තියෙන ජොබ් ඔපර්චුනිටීස් තියෙන පොඩි මුදලකට කරන්න පුළුවන් වටිනා ඩිප්ලෝමා එකකට කොහොමද ක්වොලිෆිකේෂන්ස් බලන්නේ කියලා, වයස කොහොමද, ඉස්කෝලේ කොයි වෙනකන් ගිහින් තියෙන්න ඕනිද, මේ දේවල් ගැන ටිකක් කතා කරමු. මේ පාඨමාලාව සඳහා බඳවා ගන්නේ ගැසට් කිරීම මගින් රජයේ ගැසට් පත්‍රයෙන්. එතකොට ඒකට අපි බඳවා ගන්නේ NAQ 6 මට්ටම සඳහා බඳවා ගන්නේ උසස් පෙළ ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව සහ ඒවට අදාළ විෂයන් සහ තාක්ෂණ වේදය. අන්නේ විෂය ධාරා තුනට අදාළ විෂයන් අවම S3ක් ලබාගත් දරුවන් තමයි බඳවගන්නේ. එයාලට ඕ ලෙවල් වලදී අනික් සාමාන්‍ය සමත් වෙනවට අමතරව මේක කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන ඩිප්ලෝමාවක් නිසා ඉංග්‍රීසි වලට S සාමාර්ථයක් තියෙන්න ඕන. ඒක තමයි අවම සුදුසුකම. ඔව් මැඩම්. ඒ වගේ කතා කරගෙන යද්දී මට ආපු තව ප්‍රශ්නයක් තමයි මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ළමෙක් දැන් මේකට කැමති වෙලා ඉන්නවා, ඒත් එයා දන්නේ නැහැ මේකට මම සුදුසුකම් ලැබුවත් කොහොමද මේකට යොමු වෙන්නේ කියලා. ඒ ගැනත් අපි කතා කරමු. හුඟක් වෙලාවට අපිට කෝල්ස් එනවා ගන්නවද කියලා. ඇත්තටම මේ තීරණය තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒක ගැසට් කළාට පස්සේ ගැසට් එක බලලා එතන තියෙන ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ එයාට විභාගයක් තියෙනවා. ඒක ලංකාවේම තියෙන විභාගයක්. එතනදී එයාට ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විෂය දැනුම පිළිබඳ ප්‍රශ්න පත්‍රයක් සහ සාමාන්‍ය දැනුම, එහෙම නැත්නම් IQ තියෙන ප්‍රශ්න පත්‍රයක් මුහුණ දෙන්න වෙන්නේ. ඒකෙන් සමත් වෙන පිරිසෙන් ඒක යන්නේ ඩිස්ත්‍රික් කෝට් එකක් විදිහට යන්නේ. පිරිසක් කැඳවලා
සමුක පරීක්ෂණයක් පවත්වලා තමයි තෝරා ගැනීම සිදු කරන්නේ. එතනින් පස්සේ තමයි එක් එක් කෘෂි කර්ම විද්‍යාල සඳහා සිසුන් යොමු කරන්නේ. ඔව් මැඩම්. මේකෙදී මැඩම් කිව්වා විවිධ අංශ ගැන ඉගෙන ගන්න පුළුවන් මෙතෙන්දී කියලා. ඔය උදාහරණයක් විදිහට උද්‍යාන අලංකරණය ඒ වගේ. ඉතින් ඒ පැත්තෙන් ගිහිල්ලා ළමයින්ට ඉස්සරහට යන්න පුළුවන් කොහොමද සහ ඒ අංශ මොනවාද? ඔව්. අපේ කෘෂි කර්මාන්තය කරද්දී කෘෂි කර්ම ඩිප්ලෝමා එක ඇතුලේ තියෙන භෝග වගාව ඇරුණාම මේගොල්ලන්ට අපි आहार ताक्षण पत्ते सहन धर्म लबा दिन इलांट उद्यान अलंकरणीय इवगेम सत्पालने पत्ते लघुधनुम अवबोध्य प्रावक हकीयावक लबा दिन उद्यान अलंकरणीय पत्ते धर्मकुट तमंगेम व्यापार पवत्तागनी अन्नपुलवांग उद्यान अलंकरणीय उपदेश इवगे सेवा वक्रांग अन्नपुलवांग हेम कर्ण धर्वत अपीट इन्नम इवगेम तमाय आहार ताक्षण पत्ते इसराटे अन्न कमती धर्मकुट ए पत्ते तमंगे गेदरम आहार मनोहरी संरक्षण व्यापार खरी दिया पटांग अन्नपुलवा इलांगट अपे गोडक लमाई गोडक हुगक इलाट एनिमल फार्म वेडकना इन्नो ए पत्ते इसराट की हुगक वेडकना इन्नो इतने रखिया वगेम तमंगे स्वयं रखिया करना धरवती इन्नो इलांगट मे डिप्लोमा कल हरियट अहन प्रश्न तमाय एन कलिंग हाँ मेक कल मट मनोद लिया මේ ඩිප්ලෝමා කරන දරුවෙකුට රජයේ පැත්තෙන් රජයේ කෘෂිකර්ම උපදේශක කියන තනතුරට බඳවා ගන්නෙත් තාක්ෂණික සහායක කියන තනතුරට ඊළඟට පරිශ්‍රණ සහකාර කියන තනතුර වලට බඳවා ගන්නෙ මූලික වශයෙන්ම මේ ඩිප්ලෝමාව සම්පූර්ණ වෙච්ච දරුවෝ ඊළඟට ලංකාවේ තියෙන ඕනෑම කෘෂිකර්මයේ සම්බන්ධ පෞද්ගලික ආයතනයකට ඊළඟට ආහාර තාක්ෂණය සම්බන්ධ ඕනෑම පෞද්ගලික ආයතනයකට මේ දරුවන් තිල්ලුම් කරන්න පුළුවන් සහ රැකියා ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. අනිත් එක මට සන්තෝෂෙන් කියන්න පුළුවන් අපිට එන ගොඩාක් වේකන්සීස් තියෙනවා. අපිට ළමයෙක් දෙන්න දෙන්නෙක් දෙන්න ඩිප්ලෝමාව සම්පූර්ණ කරපায় කියලා. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ ඒ කියන්නේ ඩිප්ලෝමාව ගැන තියෙන විශ්වාසය නිසා මේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරපු දරුවෙකුට මෙන්න මේ වගේ හැකියාවක් තියෙනවා එයා මෙහෙම දාන්න පුළුවන් කියන එක. හැබැයි ඇත්තටම හුඟක් වෙලාවට ආය කියනවා ඒ වේකන්සි ෆිල් වෙන්නේ නැහැ. මොකද අවුට් වෙන දරුවෝ ඒ හා සමාන ඉක්මනින්ම රැකියාවලට බඳවා ගන්නවා. එහෙම නැත්නම් රට යනවා. ඒ නිසා අපිට ලොකු වේකන්සි ප්‍රමාණයක් තියෙනවා සමහර වෙලාවට ඒක සම්පූර්ණ කරන්න බැරි වෙන තරම්. ඒ වගේම තමයි इस्कोले तमंग एक हिटपू अनीत्यालो जब्बल गिहिलता डिप्लोमा हदारला डिग्री हेट गिहिंगोट मे धर्वंगे मुखारी कनसलाकन अने अपराधे मट अंड बेरना डिग्री खकर मट डिग्री हॉल के बेरना अला मे डिप्लोमा करलाउटन धर्वाट पुलवा आयतन मम्मी है आयतन तीन ए आयतन वाले उपाधि हदारण अवस्था तीन एवगे अपे बिहे उपाधिधारी सहन मान्यवा एवगेम तम तमंगे हदार उपाधि अणु समहर अवस्था वाली मे डिप्लोमा हदार लीन वना समहर विषयान्वलींट निधन अवस्था लादी तीन ओ मैडम एलेवल वाली फस्ट जीवित अतरल दापू खाले नास्तिकरण गुड़क तिरसा कद समाज इन पुलवा सह इन दखलतीन ඉතින් ඒ වගේ විශ්වවිද්‍යාලයකට ගිහිලා උපාධියක් ගන්න බැරි වුණා නේ කියලා පසුතැවෙන අය ඉන්නවා. ඒ වගේ ගොඩක් පිරිසක් අපි දකිනවා මේ සමාජේ. ඉතින් මම හිතනවා එහෙම අයට ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ගැන අදගෙන ආපු තොරතුරු අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද අඩු මුදලක් සහ වැඩි ඉල්ලුමක් තියෙන කෝස් එකක් මේක ඩිප්ලෝමා එකක්. සහ මෙතන නිවාසිකාගාර පහසුකම් ගැන කිව්වා, සේෆ්ටි එක ගැන කිව්වා, ළමයින්ට රට යන්න පුළුවන්, ඒ වගේම ස්වයං ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන්. ලොකු වපසරියකට විහිදිලා තියෙනවා මෙහි තියෙන වාසි ගොඩක්. ඉතින් මං හිතනවා මේ තොරතුරු අපිට දීපු මැඩම් ශානිකා මැඩම් ගොඩක් ස්තුතියි. ඇත්තටම මොකද ළමයින්ට ජීවිතය හදාගන්න after levels by level කුප්පිය අපි හැමදාම උදව් කරනවා. ඉතින් ඔබතුමියත් අද අපිට ගොඩක් උදව් කරා ළමයින්ගේ ජීවිතේ එළිය කරන්න. ඉතින් මැඩම් ඔබතුමියට ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් ඔබතුමියට සමදෙනවා අයබෝන් කියලා. අයබෝන්. මං හිතනවා මේ සතිය අපි ගෙනාපු උත්සාහයත් ගොඩක් සාර්ථකයි කියලා. මොකද මිනිස්සු ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය කිව්වහම හිතන පැත්තක් තියෙනවා සහ ලිමිට් එකක් තියෙනවා. මං හිතනවා අද මේ ලිමිට් එකෙන් එහාට අපි ගියා. අපි තොරතුරු දැනගත්තා. ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන තොරතුරු ටිකක් තමයි අපි අද අරගෙන ආවේ කියලා මම හිතනවා. ඒ වගේම දැන් ඔයත් දන්නවා. ඉතින් ඊළඟ සතියේ අලුත් උත්සාහයක් අරගෙන එන්න අපි ලෑස්ති after levels by level කුප්පිය. ඔයාට පුළුවන් පියෝ ටීවී අංක 210 ඔස්සේ බලන්නත් ඒ වගේම අපේ YouTube channel එක ඔස්සේ බලන්නත්. ඉතින් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා කලින් අඩසරහන් ටිකත් ආයෙත් බලන්න. ඉතින් after levels by level කුප්පිය අදට ගිහින් එන්නම්. ලබන සතියේ අලුත් උත්සාහයක් අරන් එන බලාපොරොත්තු වෙන්න. එහෙනම් ජයග්‍රහී සුභ සතියක්.